අපිට මතකයි මාස්ක් ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ දැන් එක ජනාධිපති අපේක්ෂක ප්‍රහාරය සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ කියලා. දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති අන්තයට ඉල්ලනවා. තව දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති වෙලා මුස්ලිම් අන්තවාදී නැති කරනවා. මතකද? ඒතර පාස්ක් ඉරිදා ප්‍රහාරේ එයා ආශිර්වාදයක් බවට පත් කරගත්තා. සාමාන්‍යයෙන් කතා බහක් දින ඔය උගුරු දන්නේ නැති මේ ඉස්සර ගම්වල තිබ්බ බඳින තුවක්. තුවක්කෝ බඳින්නේ හොරේ. හැබැයි තුවක්කෝ බැන්දේ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේ මුස්සයන් යනවා. සමාර සිදුවීම අපිට මතු පිටේ පෙනෙන සිදුවීම නෙවෙයි ඇතුළාන්තයේ. ඇයි? ඒගොල්ලන්ට ඕනෑම ගැටුමක්, ඕනෑම අඬදබරයක්. ඒගොල්ලන්ගේ දේශපාලන වෙනුවෙන් උපයෝග කරගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාර අපේ රටේ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන එවැනි දේශපාලනයක් අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට සමග වෙච්ච රාජ්‍යයක් නැතුව අපි ගහගෙන, අපි එන කොටාගෙන, අපි වෛරයෙන් බලමින්, අපි ක්‍රෝධයෙන් බලමින් මේ රට අත්පත් වෙන ඉරණම කුමක්ද? ඒ නිසා අපි හිතනවා අපේ රට ගොඩනගන්න පළවෙනි සාධකය මහජන ආරක්ෂාවක් ජාතික සමගිය.